සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ 2 තිමෝතියගේ 10 පදයයි. මරණය නැති කර ජීවනයත් අමරණ භාවයත් සුභාරංචය කරන කොටගෙන එළිදරව් කළා වූ අපගේ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශ වී තිබේ. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සුභාරංචය තවමත් බොහෝ සෙනඟ අසා නැති බවයි සත්‍යය. එසේත් නැතිනම් 2 තිමෝතියගේ 10 පදයට අනුව ඔවුන්ට මරණය නැති කර ජීවනයත් අමරණ භාවයත් සුභාරංචය කරන කොටගෙන එළිදරව් වී නැහැ. සමහරු සුභාරංචිය අසා විශ්වාස කළත් ජීවිත වනාන්තරයේ ඔවුන්ගේ ශක්තියෙන් ජීවත් වීමට උත්සාහ කරමින් තවමත් පරාජිත ජීවිත ගත කරමින් සිටිනවා. පාපය සහ මරණයට එරෙහිව ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණය ගැන කවුරු හරි ඔවුන්ට කිව යුතු වෙනවා. මුලින්ම ඔවුන් ඒ ගැන සැක කරන්නද පුළුවන්. නමුත් අපි ධෛර්යමත් වෙමු. සටන ජයග්‍රහණය කර අවසන් බව දැනගැනීම නිසා දෙවියන් වහන්සේ ඔවුන්ගේ මනස ක්‍රිස්තුස් වහන්සේ තුලින් ආලෝකමත් කළ විට ඔවුන්ට දැනෙන නිදහස ගැන අපට සිතාගත නොහැකි. අපි මෙනෙහි කරමු. සුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා දෙවියන් වහන්සේ අරින දොරවල් ගැන කල්පනාවෙන් සිටිමු. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අන් අයට සවන් දීම සහ ඔබාංශය කර ඇති දේ ගැන ඔවුන් සමග බෙදා ගැනීම සඳහා විවෘත හදවතක් තබා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.